ज्ञानस जातिपि दुःख जरापि दुःख मरणापि दुःख मे पी एन पी एन एकत्व वेमे नेति वेन वेनस मक्त अगे तीनवा देन ओय धर्मटक पालन सूत्रे सत्य विभाग सूत्रे तंगा सूत्र वल चतुरांग त्रिकरण करंती दुःखारिक त्रिकरण करंती मेन मेहम वचन हतरक तीनवा जाति दुखा जरा दुखा व्याधि दुखा मरणम की दुखा देन मिटल तीन ने जाति अपि दुखा प्रिय अप्रिय कियन देखम मेकट ऐतुला जाति अपि दुखा व्याधि प्रिय अप्रिय देखम आई थी एवं मरणम की दुखा मरण प्रिय अप्रिय मरण देखम कियन लेकिन जा मिटल में जाति भी दुखा जरा भी दुखा व्याधि भी दुखा मरण भी दुखा के निक कितने एक्टिवल डिफेक्ट के द्वारा वे देर में आते हैं तू दिया इगाव दें मन उन्हें के देर में आने दो ने जी को दुखा कर लेती है ने इगाव खाती दें चतुराने जब तो मित्रा कर पता ना दुखा ने जब तो मित्रा कर पता ना जाति भी दुखा जरा भी दुखा दें मेहमानी के लिए इधर को पान विकवे दुखा अड़िया सकता जाति भी दुखा जरा भी दुखा व्याधि भी दुखा मरण भी दुखा ये ही विपयोग दुखो अपिये ही संपयोग दुखो उन्हें दे रहे हैं इन्हें ही क्या कर दिया मुकादमे ये ही अपिये एम विद्या करे मुकादमे में मिन्न में कार्य कर तुमने विद्या बुद्ध कर दी यहाँ पे इच्छा नला बैठी यहाँ पे दुखा यहाँ प्रिय दया नला ही माय अपिये ही माय ना केतु लेकिन एक निजाम में मुद्रे बाल पना करना मेरे को मैं जाग ये दुकाई जरा भी दुकाई जाग ये दुकाई मारने दुकाई की लोहे में ग्राम रहे हैं ना जीवन में कोई बात सोचना करना ना आधे पानी बाट तक ये हो मेरे का मैं बाहर जीवन के आधे पानी बाट तक नहीं कर लगी ना मैं प्रिय आप प्रिय की है ना देखा है मैं दुकाई ये जीने का है ओके चापराड़ी පරිඤ්ඤාතන්ති විකවේ පරිඤ්ඤාතං පරිඤ්ඤාතන්ති ඒ කියන්නේ පිරි අපිරි දෙකම සිඳලා පරිඤ්ඤාතං පිරි සිඳ දකින්න ඕන පිරි අපිරි දෙකම සිඳ යමක් ගියාම අපි බලන්න පුළුවන් වෙනවා අන්න දුක්ඛාරේ සත්‍ය අවබෝධ වෙන තැන ඉතින් ඒක නිසා මේ පරිවර්තකය පදපරම ලෙස මේ වචන ටික පරිවර්තනය කරලා පොඩි ළමයින්ට वो बोली आम उनको आम का घर कोचर के उपको में याद ये दुकाई क्या लाओ दुकाई याद ये दुकाई मारने दुकाई के आपका ब्रांड है अद्भुत वैरायटी वाले दारुआन जोगान में लो मैं निगरान वहाँ ला किए ना किए नहीं कर मैं वाचन में होते तो मैं ऐसी मुकाबले में दें मैं साक्षात्य सूत्रे इतिबासे तावल सीनाम පැවැත්මට හේතුව මොකද්ද? ප්‍රිය අප්‍රිය. මොකද හේතුව? ප්‍රිය අප්‍රිය කියන දේ පිටිය ඇති වෙනවා. දැන් එතකොට මේ ප්‍රිය අප්‍රිය කියන එක තමයි මේකේ මුල. දැන් ඔය හැම පින්වතෙක්ම වැරදි කරන්නේ ජීවත් වෙන්නේ රාගින්, ද්වේෂින්, මෝහෙන් ක්‍රියා කරන්නේ මොකද්ද හේතුව? තමන්ගේ හිතේ ඇති වූ ප්‍රිය අප්‍රිය භාවය තේරුම් ගන්නට දැරිවීම හරියට තේරුම් ගත්තා නම් මේ මගේ හිතේ මට විතරක් ඇති වූ ප්‍රිය බවක් එක්ක අප්‍රිය බවක් මේක කාටවත් සමත තවෙන්නේ පොදු නැහැ දැන් අපි ගමුකෝ දුරියන් ගේ කිය දැන් දුරියන් ගේදී තියනවාද මේ ප්‍රිය අප්‍රිය බව නැහැ දුරියන් ගේදී කෙනෙකුට අමුත්‍ය වගේ ප්‍රියයි අනිත් කෙනාට වමන යන තර අප්‍රියයි දොන් දුරියන් ගේදී තියෙන එක පාට එක සුවඳ එක රස එක ඇටි ඔක්කොම එකයි එහෙමනම් දැන් අපේ මනින්නේ වැරදි බව තේරුම් ගන්න බැරිද අපි නෙමෙයි වැරදි දේ මේ දුරියන් ගේදී මන්නේ දුරියන් ගේදී අපේ තියෙන දැක්ම වැරදි අපි ප්‍රියයි කිව්වත් ඒක වැරදි දැක්මක් අප්‍රියයි කිව්වත් වමනය කරන අප්‍රියයි කිව්වත් ඒක වැරදි දැක්මක් එහෙම බැරිලාවත් මේ දුරියන් ගෙඩියේ කාඩ සියදියා මිනිසු සියයන් දෙන්නේ ගන්නාම සියදනාම කියනවනම් මෙන්න මේක මෙහෙමයි කියලා
ඒක අදුවදෙන් ධර්මාංකාරි හරි නමුත් එහෙම එකක් නෙමෙයි වෙන්නේ සිය දෙනෙකුට ඒ ක්‍රියාක්‍රියතාවේ සිය ආකාරය එක ආකාර නිමි මේක තමයි ඔය නානත්වයේ කියන එක මේක ඒකත්වයට නානත්වයේ ඒකත්වයට පත් කරගන්න ඕන අපි උපේක්ෂා සිත ඇති කරගත්තොත් ඒක කරගන්න පුළුවන් ඒ නිසා අපිට විදර්ශනාවෙන් මොනවා කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕන මේ අපේ හිතේ ඇති වූ ප්‍රියමවාප්‍රිය භවය අපි උපාදානය කරගන්නේ සංජිත්තේ පංච උපාදානස්කන්ධා දුක්ඛ අපිට දුක ඇති වෙන්නේ එකම හේතුව මත මේ ප්‍රියාප්‍රිය භව නිසා අපේ හිතේ ඇතිවන නිච්ච භව පටිච්ච උපාදාන විචාර දල්පා බලන්න බැරි භව අත් භව කියන මේ ගති ලක්ෂණ තුන සංකිට්ඨේ න සංගතේක නියත වූ ලක්ෂණ තුනක් තියෙනවා නිච්චයි එක්ක අත්යි එක්ක පටිච්ච උපන්නයි ඒ නිසා මේක අනිච්චයි අනත්තයි පටිච්ච උපන්නයි කියන එක තේරුම් ගන්න පුළුවන් නම් අන්න උපාදානීය කරගන්නේ නැහැ එතන ඔය දැන් මේ පටිච්ච සමුප්පාද විග්‍රහය වගේම ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ ලක්ෂණ සූත්‍රයේ වගේ මේ සූත්‍ර ධර්ම වල බොහෝ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඉතාම වැදගත් මේ ධර්ම පාඨයන් පරිවර්තකයෝ සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට විශේෂයෙන්ම මේවා මහා අපබ්‍රංශ පුරාණවල කියලා තියෙනවා ඒකෙන් එනින්ද ඔය පාදන් වල ඉගෙන ගන්න දහම් පාදන් වල ඉගෙන ගන්න ඔය පොඩි ආමතුරන්ට පිළිවෙලක් ඉගෙන ගන්න මේවා කවල තියෙන පොඩි කාලේ වැරදි දැන් ඕගලේ වගේ එකකින් ඇඟුවොත් මොකද මේ දුක්ඛාර සත්‍ය කියලා ජාති දුක්ඛාර දුක්ඛ ආයි පරිව දුකයි දරව දුකයි ව්‍යාධි දුකයි මරණ එනම් මේ ඉපදෙන එක දැන් අලුතෙන් කවුරුහරි ඉපදෙනකොට ඒක දුක වෙන්නේ නැහැ නම් හැම වෙලේම ඒක වෙන්නේ නැහැ වැරදි මැනීමක් නිසා ඇති වූ දේවල්. එනිසා ලෝකේ පවතින ස්වභාවික දෙයක් නෙවෙයි.